ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ හයර් එන වෙලාව එක්ක පරක්කු වෙලා එහෙම නැත්නම් අපිට අවශ්‍ය හයර් අපිට අපි අවට තියෙන හයර් ටික බලා ගන්න බැහැයි කියන කාරණාව පහසුවෙන් මොකද හයර් තියෙන්නේ ඇත්තටම මේ රියදුරු ගිනුමේ මේ දකුණු පැත්තේ කෙළවරේ තියෙන අයිකන් එකට ක්ලික් කරපුවාම තමයි අපේ අපිට ඉදිරියට තියෙන හයර් ඒ කියන්නේ දැනට රියදුරුවරේ සම්බන්ධ වෙලා නැති හයර් ටික බලා ගන්න පුළුවන් එහෙම නැත්නම් රියදුරුවරට මේ සේවාව හරහා ලබා ගන්න පුළුවන් හයර් පෙන්වන්නේ මෙන්න මේ ආකාරයට මේකේ මේ හයර් තියෙන තැන තමන්ට තැන බලා ගන්න බැහැයි කියනවා. ඒ කියන්නේ ගොඩක් අයද කියනවා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ 47.51 කියන හයර් එක බැලුවොත් ඒ හයර් එක පටන් ගන්න තියෙන්නේ ද මැංගෝ කියන තැන. ද මැංගෝ කියන තැන තමයි තියෙන්නේ. නමුත් නගරයක් පෙන්වන්නේ නැහැ. හැබැයි යන්න තියෙන්නේ හයර් එක කතරගමට. කොහෙන්ද පටන් ගන්න කියලා බලාගන්නේ කියන කාරණාව ගොඩක් අහලා තිබුණා. ඉතින් ඒකට කරන්න තියෙන බොහොම සරල දෙයක් මේ available jobs කියන තැන තියෙනවා map icon එකක්. ඔයාලට පේනවද මේ දකුණු පැත්තේ map icon එක? මෙන්න මේ map icon එකට ක්ලික් කරා නම් ඔයාලට මේ hire තියෙන්නේ කොහෙද කියන මේ hire වලට අදාළ නගරය මෙන්න මේ ආකාරයට බලන්න පුළුවන්කම ඔයාලට තියෙනවා. ඉතින් දැන් පේනවා महानूर नगरे हयर एक हयर एक हतल सतना से हयर एक महानूर दिए ये वगे मैं तम तभी मुख्य कटून आयक कटून आयक तीन हयर पील तौर मैंने मीया कार्य बला पुल अंकम तीन मेरी कटून आयक तीन हयर तुना हतरागे अभी तीन इवगे मत मतकाय तवत् मेपे का पोड़ बलम सीगिद वगे ओमे तीन सीगिद हयर एक तीन ඉතින් මේ හයර් එකේ අංකය බලන්න පුළුවන් අපිට මේ රතු පාට කොඩියට ක්ලික් කරපුවාම අපිට 47.9 කියලා මේ සීගිරියේ තියෙන හයර් එක පෙන්නනවා. ඒ වගේම 47.9 ට අපි ක්ලික් කරොත් ඒ අංකයට 49.9 කියන අංකයට ක්ලික් කරොත් ඒ හයර් එකේ ඕපන් කරලා ඒ හයර් එකේ සම්පූර්ණ විස්තර ඔයාලට බලන්න පුළුවන්කමක් තියෙනවා. කොහේ ඉඳන් කොහෙටද ඒ වගේම මේකේ මිල ගණන් දුර ප්‍රමාණය ඒ වගේම තමන් ඉන්න තැන ඉඳන් තියෙන දුර ප්‍රමාණය. මේ දින තමන් ඉන්න තැන ඉඳන් කොච්චර දුර ප්‍රමාණයක් තියනවද මේ හයර් එකට කියන එක තමයි මේ පෙන්වන්නේ මේ රතු පාටින් පෙන්වන්නේ තමන් ඉන්න තැන from your location කියලා කියන්නේ තමන් ඉන්න තැන. ඉතින් ඒ ආකාරයට මේකේ බලන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ දුර හදාගන්නේ කොහොමද? තමන් ඉන්න තැන ඒ කියන්නේ මේකට සටහන් කරන්නේ කොහොමද කියන එකත් මේ වෙලාවේ මම ඔයාලට කියලා දෙන්නම්. බොහොම සරල දෙයක් ඒකටත් කරන්න තින්නේ. ඇත්තම හැම දෙයක්ම මේක ඉතාම සරලයි. තමන්ගේ දුරකථන අංකයෙන් SMS එකෙන් මේකට ලොගින් වෙලා පොඩ්ඩක් මේ කියන දේවල් බලන්න ගිහිල්ලා. ඇත්තම සරලයි. මෙන්න මේ ආකාරයට තමන්ගේ අයිකන් එකට ක්ලික් කරා. තමන්ගේ නම තියෙන අයිකන් එක මේ බෙල් අයිකන් එකට යටින් තියෙන්නේ. දුරකථන අංකයේ තියෙන තැනට පල්ලෙහෙන් දින මේ ලොකේෂන් එකක් අප්ඩේට් කරන්න. අප්ඩේට් ලොකේෂන් කියලා තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ බටන් එකට ක්ලික් කරන්න. ඒ බටන් එකට ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා මේක තමන් කොතනද ඉන්නේ කියලා අපි දල වශයෙන් හිතමු අපි ඉන්නේ දැන් පේරාදෙණිය කියලා. අපි මෙන්න මේ පේරාදෙණියට අපි මෙන්න මේ ආකාරයට ලොකේෂන් එක අප්ඩේට් කරනවා. එතකොට අපිට පුළුවන් පේරාදෙණිය කියලා වැටෙන්න. එතකොට දැන් අර හයර එකට තිබුණ දුර දැන් වෙනස් වෙලා ඇති අනිවාර්යයෙන්ම. අපි බලමු සීගිරිය තිබුණ හයර එකක් තිබුණා 78.5 කලින් තිබුණේ 77 හෝ දුර ප්‍රමාණය වෙනස් වෙලා පෙන්වනවා. හරි. ඉතින් ඔය වගේ සරලව මේකෙන් දෙයක් කරගන්න පුළුවන්කම දින ඕනම රියදුරුවරයෙකුට බොහොම සරලයි. ඒ වගේම හයර් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම හයර් වලට මිල ඉදිරිපත් කරන්නත් පුළුවන්කම තියෙනවා. මේ ඩ්‍රයිවර් ඔප්ෂන්ස් කියලා තියෙන්නේ මෙන්න මේ ඩ්‍රයිවර් ඔප්ෂන්ස් යටතේ තමයි පෙන්නන්නේ රියදුරුවරයෙකුට මේ හයර් එකට කරන්න පුළුවන් ඊළඟ පියවර මොකක්ද කියන එක. හැබැයි එහෙම කරන්න නම් මේ වාහනේ තමන්ගේ වෙරිෆයිඩ් කියන කැටගරිය එක යටතේ තියෙනවා නම් මෙන්න මේ වගේ තමන්ගේ වාහනේ වෙරිෆයිඩ් කියලා තියෙනවා නම් ඔයාලට පුළුවන්කම දෙනවා ඒ වගේ ලබා දෙන්න තමන්ගේ මිල ගණන්. රියදුරු ඔබට මේක ගොඩක් වටින සේවාවක් වෙයි කියන එක අපි විශ්වාස කරනවා. ස්තුතියි සියලුම දෙනාටම.